දිවිතුරා කතාවට ආදර කරන ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුළින් ඔයත් එක්ක කතා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මේ වගේ කරනාවක් සම්බන්ධවයි. විශේෂයෙන්ම අපිට අද වීඩියෝ එක තුළින් ඔයත් එක්ක කතා කිරීමට තිබෙන්නේ මේ වගේ කරනාවක් ගැන. ඒ තමයි දැන් ඉදිරියට යනකොට අපිට සුවිශේෂී කරනාවක් මේ වෙලාවේදී දැක බලා ගන්නට අවස්ථාවක් තියෙනවා. ඔයා දන්නවද? දැන් අගස්තේට සල්ලි දෙන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. වෙන්නේ උනාත් හදාන්නේ ඔය Facebook හරහා හරි කොහොම හරි අගස්ත වෙනුවෙන් සල්ලි කොහොම හරි ගන්න පුළුවන්ද කියලා බලන්න තමයි. හැබැයි ඉතින් අපි කවුරුත් හිතුවේ නැති වුණාට දිගින් දිගටම වෙන්නේ මේ කරන වැඩ ගැන. හැමෝම විශේෂයෙන්ම ඔය එයත් එක්ක ඉන්නම යාළුවෝ උනත් මනේ උනත් ලොකු කේන්තියකින් තමයි ඉන්නේ. හැබැයි එයා අසරණයි මේ වෙලාවේදී. හැබැයි කොහොම හරි වෙන්ඩිත් එක්ක ඉන්න ඕනේ. මොකද මෙතන සිද්ධ වෙන්නේ මොනවද කියලා දැනගැනීමේ අරමුණකට තමයි අගස්ති මනියව දාලා තියෙන කියන කාරණය අපි දන්න කතාවක්. කොහොම වුණත් ඉදිරියට අපිට තව දෙයක් ගැන සුවිශේෂී කරනාවක් දැක බලා ගන්නට අවස්ථාවක් තියෙනවා කියන දේ තමයි අද වීඩියෝ එක ඔස්සේ ඔත් එක්ක කතා කිරීමට තිබෙන්නේ. ඉතින් මම මේ කතා කරන දේ ගැන විශේෂම දෙයක් මෙතනදී කතා කරන්නට ලෑස්ති වෙනවා කියන දේ තමයි මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්න. ඉතින් මම මේ මොන වගේ දෙයක් ගැනද ඔයාට කියන්න යන්නේ? ඔයාට ඒ ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා වෙන්න ඕනේ කියන දේ තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. කොහොම හරි අපිට දැන් ඉදිරියේදී දැක බලා ගන්නට අවස්ථාවක් තියෙන්නේ මේ වගේ දෙයක් ගැන. අපි ඒ ගැන මතක් කරොත් අනිවාර්යයෙන්ම ඔයාට හිතන්න බැරි වෙයි මම මේ වගේ දෙයක් කිව්වද කියලා. ඔයා දන්නවනේ දැන් අගස්තිට ආදරය කරන අය හැමතැනම ඉන්නවා. නමුත් ඒ අය මැනේජ් කරලා හොයාගන්න බැරි කතාවක් තමයි මෙතනදී අපිට පේන්න තියෙන්නේ. කොහොම වුණත් ඉතින් ඊෂගේ සීයා අතාර ඊෂගේ යාළුවෝ ඒ වගේම ඊෂගේ සීයාගේ යාළුවෝ අම්මගේ යාළුවෝ මේ හැමෝම එකතු වෙලා අගස්ති වෙනුවෙන් යම් යම් දේවල් ටිකක් කරනවා කියන කාරණේ අපිට මෙතනදී දැකබලා ගන්නට අවස්ථාවක් තියෙනවා කියන කාරණය තමයි මම අද වීඩියෝ එක හරහා ඔයාට මතක් කරන්නේ. කොහොම වුණත් ඉදිරියට අපිට මේ වගේ කරනාවක් ගැන කතා කරන්න පුළුවන්කම තියෙනවා කියන දේ මේ වෙලාවේ මතක් කරන්න මම අවස්ථාවක් හදා ගන්නම ඕනේ. ඉතින් කොහොම වුණත් අනිවාර්යයෙන්ම ඉදිරියේදී දෙකින් දෙකටම දැන් අගස්ති හොඳ කරගෙන සල්ලිත් උමනායිනේ හදිසියෙම අර ළමා නිවාසේ අර දවසක් විශාල්ගේ අම්මයි තාත්තයි රැවටිලා ගියේ අගස්තිගේ දරුවෙක් ඉන්නවා කියලා. මෙන්න මේ ළමා නිවාස උදවි ඇවිල්ලා අගස්තිම දීලා තිබුණු සල්ලි ගග්ගයක් ඇත්තටම සමාධිය ඇතුළටපත් කරනවා. කවදා හරි හොඳ වෙලා ආපු දවසක අගස්ති නැවතවතාවක් ළමා නිවාසට ඒ සල්ලි ලබා දෙයි කියලා. කදිම බලාපොරොත්තුවකින් තමයි මේ සල්ලි ලබා දෙන්නේ කියන කාරණේ අපිට මෙතනදී අමතක කරන්නම බැරි කාරණයක් විදියටයි මම අද වීඩියෝ එක ඔස්සේ කතා කරන්නට බලාපොරොත්තුවක් හදාගත්තා.